මේ විදුලි බිල වැඩි කිරීම කියන එක පාර්ලිමේන්තුවේ වගකීමක් නෙවෙයි. ඒකට මේ 225 සම්බන්ධ කාරණයක් නෙවෙයි, ඒක විධායක තීරණ. මේ රටේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට රාජ්‍ය මුදල් පිළිබඳ බලතලයක් නීති සැකසීමේ බලතලයක් ලබා දීලා තියෙනවා. නමුත් මේ විදුලි බිල වැනිදා වැඩි කිරීමේ බලය තියෙන්නේ විධායකයට, එනම් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට. එතකොට ඒ විදුලි බිල වැඩි කිරීම යුක්තියුක්ත කරගන්න පුළුවන්ද කියන එක ගැන මහජනයාගේ නියෝජනයක් ගන්න තමයි 2002 මේ මහජන උපයෝගිතා කොමිසම ඇති කළේ. නමුත් අපිට පේනවා දැන් මහජන උපයෝගිතා කොමිසම රබර් සීල් එකක් වෙලා සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ආකාරයට, නැත්නම් අමාත්‍යාංශයට අවශ්‍ය ආකාරයට, ඇමතිවරයාට අවශ්‍ය ආකාරයට ඒ කටයුතු කරන බව. ඊළඟ කාරණේ මේ විදුලි බල මණ්ඩලයේ වියපැහැදම් කියන කාරණේ ගත්කල සමහර කාරණා තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයට හෝ ආණ්ඩුවට පාලනය කරන්න බැරි. ඒ කියන්නේ අපට ජාත්‍යන්තර වශයෙන් තියෙන ගල්ලඟුරු මිල, තෙල් මිල, වර්ෂාවේ තත්ත්වය, මේ වගේ දේවල් පාලනය කරන්න බෑ. ඒවා හොඳ අතට හැරුණොත් හොඳයි, නරක අතට හැරුණොත් නරකයි. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂමතාවය, නාස්තිය වැළැක්වීම, ප්‍රසම්පාදනයේදී විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, ඒ වගේම විවිධ අවස්ථාවල තීරණ ගැනීමේදී ඒ කළමනාකරණය සිදු කර ගැනීම වගේ කාරණාවලදී ලංකා විදුලි බල මණ්ඩලයට වගකීමක් පැවරේ. මේ ගැන උදාහරණයක් හැටියට කිව්වොත්, අපි ගත්තොත් මේ මෑත කාලේ සාමාන්‍යයෙන් කියන එක තමයි ලෝක වෙළඳ පොලේ තෙල් මිල, ගල්ලඟුරු මිල උච්චාවචනය වෙනකොට මේ විදුලි බිල වෙනස් වෙනවයි කියන එක. දැන් මේ පසුගිය කාලේ 2015 ඉඳන් ගල්ලඟුරු සහ තෙල් මිල වෙනස් වීම තියෙනවා. ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දේ විශාල වැඩිවීමක් ඒ ක්ෂේත්‍රවල තිබුණා. නමුත් මේ අවුරුද්දේ ඒවා පහළට ඇවිල්ලා තියෙනවා. නමුත් විදුලි බිල වැඩි වෙලා තියෙනවා. ඒ අනුව මේ ලෝක වෙළඳ පොලේ වැඩි වුණා, ඒක නිසා අපිට වැඩි කරන්න උනාය කියන එක ගල්ලඟුරු හා තෙල් මිල සම්බන්ධයෙන් වළංගු වෙන්නේ නැහැ. ඊළඟට වර්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තටම අගෝස්තු මාසේ තිබුණා. දැන් මේ වෙනකොට ඒ තත්ත්වය මේ අන්තිම මාස තුනේ හොඳටම හොඳ අතට ඇති වෙලා තියෙනවා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට සහ පසුගිය කාලයේ කරපු විදුලි බල ගාස්තු වැඩි කිරීම එක්ක ලංකා විදුලි බල මණ්ඩලය මේ වෙනකොට ලාභ උපයනවා. මම දන්නේ සාමාන්‍ය අධිකාරතුමා ඇතුළු මේ මණ්ඩලය මොනවද කියන්නේ කියලා. ලාභ උපයනවා විදුලි බල මණ්ඩලයේම දත්ත අනුව මේ සියලු වියදම්, සියලු වියදම් කියන්නේ ෂේවීම, ඒ කියන්නේ යන්ත්‍රෝපකරණවල ෂේවීම, ඒ වගේම අතීතයේ ණය ආදියට කරන මූල්‍ය වියදම්, මේ සියල්ල එකට එකතු කළත් පසුගිය සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ලංකා විදුලි බල මණ්ඩලයේ පිළිවෙලින් කෝටි 229ක් හා කෝටි 843ක ලාභයක් උපයලා තියෙනවා. ඒ අනුව මේ ගණන් හිලව් වැඩි කරලා තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු වෙන නිසාය කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අනිත් එක මේ ෂේවීම කියන එක, එහෙම නැත්නම් මේ උපකරණවල කාලයත් එක්ක සිදුකරනේ මූල්‍ය අඩු කිරීම මූල්‍ය ධාරාවට බලපාන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලයේ මූල්‍ය ධාරාවට ඒක ගණන් ගන්නෑ. ඒ ෂේවීම අත්හැරියට පස්සේ මේ මුළු අවුරුද්දම ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභ. ඒක නිසා මේ ලංකා විදුලි බල මණ්ඩලයේ අතිමහත් පාඩු උපයනවාය කියන එක පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඇත්තටම මේ පිළිබඳව දැනගෙන කටයුතු කරන්න ඕන ආයතනය තමයි මහජන උපයෝගිතා කොමිසම. ඒ අය මේ ගැන ක්‍රියා නොකිරීම ගැන අපි අතිශය විරුද්ධත්වය පළ කරන්න ඕනේ. මහජන උපයෝගිතා කොමිසම දැන් ඇත්තටම ලංකා විදුලි බල මණ්ඩලයේම කොටසක් මිසක් ඒක කිසියම් ආකාරයකට මේ සියල්ල ස්වාධීනව ඇගයීමට ලක්වන තැනක් නොවන බව ඉතාමත්ම පැහැදිලියි. මේකේ තියෙනවා සමාජ ප්‍රශ්නකුත්, ආර්ථික ගැටලුවකුත්. ඒ තමයි මේ විදුලි බිල දරා ගන්න පුළුවන්ද සාමාන්‍ය ජනතාවට කියලා. ඇත්තටම මේ කලාපයේ මේ ආසියාවේ අපිත් එක්ක තරඟ කරන අනික් රටවල් එක්ක මේ ලංකාවේ විදුලි බිල සංසන්දනය කළා. ආචාර්ය තිලක් සීමලා පිටිය වැදගත් ලියවිල්ලක් ඉදිරිපත් කළා. ඒ ලියවිල්ලට අනුව ලංකාවේ විදුලිය, ඒ කියන්නේ
පාරිභෝගික ජනතාව ගෘහස්ථ පාරිභෝගිකයා ගත්තත් ඒ වගේම වාණිජ ආයතන ගත්තත් ඒ වගේම කර්මාන්ත ගත්තත් ආසියාවේ සිංගප්පූරුවට පස්සේ වැඩිම විදුලි බිල තියෙන්නේ ලංකාවේ. සිංගප්පූරුවේ ලංකාවේ වගේ ආදායම 4 ගුණයක්. ඒක නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. ඇතරම මේ ගෘහස්ථ පාරිභෝගිකය ගැන කිව්වොත් අපි සාමාන්‍ය විදුලි දරිද්‍රතාවයේ දුප්පත්කම කියලා අඳුනාගන්නේ ඒකක 60ට අඩුයි. මේ මෑතදී ওই අස්වැසුම වැඩපිළිවෙලේදීත් ඒකක නිර්ණායකයක් හැටියට ගත්තා. ඒතර මේ දුප්පත්ම අය මේ රටේ සමස්ත විදුලියේ මුළු පරිභෝගිකයන්ගෙන් ගත්තාම මුළු පරිභෝගිකයන්ගෙන් භාගයකටත් වඩා ඉන්නේ ওই දුප්පත්ම විදුලි පරිභෝගිකයෝ. මුළු පරිභෝගණයේ පරිභෝගිකයෝ ගන්න ලක්ෂ 75යි. ඒකෙන් භාගයක්ම ඉන්නේ මේ ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන අය. ඒ පාවිච්චි කරන්නේ මුළු විදුලියෙන් 7ක් 8ක් අතර ප්‍රමාණය. තාම අඩු ප්‍රමාණය. අන්න ඒක නිසා තමයි මේ තමිල්නාඩු වගේ ප්‍රාන්ත මේ ඒකක 60ට වඩා අඩු දුප්පත්ම ජන කණ්ඩායමට කෙලින්ම නොමිලේ විදුලිය ලබා දීලා තියෙනවා. ඒතකොට මේ අවට ඉන්දියාවේ සියලු ප්‍රාන්ත ගත්තම කේරළේ, මහාරාෂ්ට්‍රයේ, ඒ වගේම අපේ අවට අනික් කලාපේ රටවල්, සිංගප්පූරු වරුණාම අනික් ඔක්කොම අපේ රට දිනු හැම රටකම මේ දුප්පත් පාරිභෝගිකය ආරක්ෂා කරලා තියෙනවා. අපි ඒක කරලා නැහැ. විහාරස්ථාන ගත්තොත් විහාරස්ථාන ඇතුළු සියලුම ආගමික ස්ථාන 48000ක් තියෙනකොට විහාරස්ථාන තියෙන්නේ 11000ක් 12000ක් විතර. ඔය ආගමික ස්ථාන කියලා කියන්නේ ඔය හැම හන්දියකම තියෙන බුදු පිළිම වහන්සේලා, එහෙම නැත්නම් සුරුවම්, බෝධීන් වහන්සේලා ඔක්කොම එක තමයි ඕක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සියල්ලේම පරිභෝජනීය දශම 8යි. 100%කටත් අඩුයි. එතකොට ඒවා ගැන කිසිම තැකීමක් නොකර තමයි මේ විදුලි ගාස්තු වැඩි කිරීම කළේ. විශේෂයෙන්ම ගිය වර විදුලි ගාස්තු වැඩි කරන වෙලාවේ ඒකක 180ට වඩා වැඩියෙන් පාවිතා කරන ඇති හැකි අයට විදුලි ගාස්තුව වැඩි කර ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. අනික් සියලු දෙනාටම 7-8 ගුණයකින් විදුලි ගාස්තු වැඩි කිරීම කළා. ඉතින් ඒක නිසා මේ සමාජ ප්‍රශ්නකුත් තියෙනවා. ඒ වගේම කර්මාන්ත දැනට විදුලි ඉල්ලුම 120කින් පමණ කඩා වැටලා තියෙනවා. ඉහළ ගණයේ කර්මාන්ත වලින් තමයි ප්‍රධාන වශයෙන් මේක ඇවිල්ලා තියෙන්නේ. කර්මාන්ත පැත්තෙන් ගත්තම මේ අපිට වඩා අපි කායකද තරඟ කරන්න කියලා බැලුවාම අපට වඩා වැඩි විදුලි බිලක් තියෙන්නේ හොංකොං වලයි සිංගප්පූරුවේ විතරයි. ඒ රටවල් දෙක ගැනම කතා කරලා වැඩක් නැහැ. අපි දන්නවා ඒවයි තත්ත්වය. අනික කිසිම රටක් එක්ක අපේ කර්මාන්ත කරුවෙකුට, අපේ අපනයන කරුවෙකුට තරඟ කරන්න බෑ මේ විදුලි බිලත් එක්ක. ඒක තමයි අද ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් මේ ගැන මේ සමාජ සාධක, ආර්ථික සාධක මේ කිසිවක් ගැන විධිමත් ආකාරයේ සලකා බැලීමකින් තොරව තමයි ලංකා විදුලි බල මණ්ඩලයත් අමාත්‍යාංශයත් කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ මේකට විසඳුමක් හැටියට මේ ලංකා විදුලි බල මණ්ඩලය හා ආශ්‍රිත ආයතන කොටස් 15කට කඩලා ඒවා වෙනම ඒකක බවට පරිවර්තනය කරන්න යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ යෝජනාව ඉදිරි කාලෙදී ක්‍රියාත්මක කරනවායි කියලා තියෙනවා. ඒ අරා ලංකා විදුලි බල මණ්ඩලයේ මේ ඒකක උජ්ජලිකාංශර දෙනවාද, රජයේ යටතේ තියෙන සමාගම් හැටි තියෙනවද කියන එක තාම පැහැදිලි නැහැ. ඒක ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම කැඩුවයි කියලා. මොකද ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් 6කට 2002දී කැඩුවා. ඒ කැඩුවයි කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ මේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ. මේ මුදල් ප්‍රශ්නේ, මූල්‍ය ප්‍රශ්නේ විසඳුනේ නැහැ. මොකද ඒ කලමනාකරණ ප්‍රශ්නය එතනින් විසඳුනේ නැහැ. එම නිසා ඔක 15කට කැඩුවයි කියලා ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජලවිදුලි බලාගාර ආශ්‍රිත තැන්, ඒ කියන්නේ කැලණි ගඟ ආශ්‍රිතව තියෙන බලාගාර පද්ධතිය, මහවැලි ආශ්‍රිතව තියෙන බලාගාර පද්ධතිය, සමනල වැව ඇතුළු අතිරේක බලාගාර උජ්ජලික අංශයට ලබා දුන්නොත් ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි දැක්කා අර උදවලමේ වෙච්ච සිද්ධිය. උජ්ජලික අංශය අනිවාර්යයෙන්ම ගොවිතැනට හා පානීය ජලයට, ජලය භාවිතා කරනවට වඩා උනන්දු වෙන්නේ විදුලිය නිපදවන්න. එතකොට ඒ අතිවිශාල පිරිසක් ඒකෙන් අපහසුතාවයට පත් වෙනවා. ඒක නිසා යම් යම් අදහස් තියෙනවා මේ ගාස්තු වැඩි කිරීමේ අරමුණක් තමයි කියලා. මේවා බිලදී ගන්න ඉන්න ව්‍යාපාරිකයන්ට මේවා ආකර්ෂණීය ලාභය තියෙන ධන උත්පාදනය කරන්න පුළුවන් දෑ බවට පරිවර්තනය කිරීම එක අදහසක් කියලා. ඒක ගැන අපිට තාම කියන්න අමාරුයි. හැබැයි එකක් පැහැදිලි, මේ ලංකා විදුලි බල මණ්ඩලයේ ගාස්තු වැඩි කිරීම විද්‍යාත්මකත් නැහැ. මේක සමාජීය වශයෙන් අතිශය හානිකරයි. ඒ විතරක් නෙවෙයි, මේක මගින් ඇති කරන
මිනිස්සුන්ගේ හිතවල දැනටමත් මේ රට ගැන ඇති වෙලා තියෙන කලකිරීම අවිශ්වාසය බලාපොරොත්තු කඩවීම තවත් වැඩි දියුණු කරනවා ඒක තවත් වැඩි දියුණු වෙන්නේ මේ අමාත්‍යාංශයත් මේ ඇමතිවරයාත් මේ ආණ්ඩුවත් මේ සම්බන්ධයෙන් දක්වන අතිශය උද්දච්ච අදහස් දැක්වීම උදාහරණයක් ඇරෙන්න මේ විදුලි බල මණ්ඩලය කාර්තු වශයෙන් හෝ මාස වශයෙන් විදුලිය වැඩි කරන්නේ නැහැ ඒකට හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි අපේ වර්ෂා කාල දෙකක් තියෙනවා එකක් මැයි මාසේ ඉඳන් ජූලයි මාසෙට අනික ඔක්තෝබර් මාසේ ඉඳන් දෙසැම්බර් මාසෙට ඒතරේ වැස්සේ අස්වැන්න දිහා බලලා තමයි ඊළඟ වතාවේ විදුලි බල මණ්ඩලයේ වැඩි කිරීම තියෙන්නේ ඒකයි මේක 6 මාසෙන් 6 මාසෙට කියන්නේ ඒ වගේම ගල්ලඟුරු ගෙන්වීම මාස ගණනාවක් කරන්නේ නැහැ අප්‍රේල් මාසේ ඉඳන් ඔක්තෝබර් මාසේ වෙනකම් ඒ නිසා ගල්ලඟුරු සීසන් එකත් ඒ වගේම වර්ෂාවේ සීසන් එකත් දිහා බලලා තමයි මේ මාස 6න් 6ට මේක කරන්නේ. එවනදු මේ දිනපතා වැඩි කරන්නේවත් මාස ගානේ වැඩි කරනවා නම් ඒකට යම් පසුබිමක් පදනමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක ඇත්තටම කරන්න ඕනකම තිබුණා ලංකා විදුලි බල මණ්ඩලයට කරන්න තිබුණේ අර ජනවාරි මාසේදී විධිමත් අධ්‍යයනයක් කළා මේ අන්තිම මාස 6ේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්න එක. ඒ වගේම මේ රට බංකොලොත් වීමත් සෑහෙන බලපෑව විදුලි බල මණ්ඩලයට විශේෂයෙන්ම කන්තේ නීතිගත සංස්ථාව හා විදුලි බල මණ්ඩලය පාලනය කරපු අයගේ ප්‍රශ්නයක් නිසා 2019 දෙසැම්බර් 31 ලංකා විදුලි බල මණ්ඩලයේ තිබුණු ණය කන්ද වගේ තවත් බිලියන 100කට වැඩි ප්‍රමාණයක් මේ අර්බුදය නිසා ඇති කළා. ඉතින් ඒක නිසා ඒ අර්බුදයත් සාල හේතුවක් වුණා මේක යන්නේ දැන් ඒ අර්බුදයේ තිබිච්චේ මූල්‍ය ගැටලු යම් ප්‍රමාණයකට දැන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉස්සනගෙන තිබුණත් මේක කිසිසේත්ම යුක්තියුක්ත කරන්නත් බෑ මේක විද්‍යාත්මකත් නෑ මේකෙන් ලංකාවේ විදුලි බල ශාස්ත්‍රය ඉදිරියට ගෙන යාම බලාපොරොත්තු වෙන්නත් බෑ කියන එක ප්‍රකාශ කරමින් මේ සඳහා උද්ඝෝෂණය කරන්නට විරෝධය පළ කරන්නට ජනතාවට පරම අයිතියක් තියෙනවා මොකද මේ කරපු වැඩේ කිසිම ආකාරයකට නිත්‍යානුකූලත් නෑ යුක්තියුක්ත කරන්නත් හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරනවා